පොඩි කාලේ මම මඩම තමයි හැදුනේ වැඩුනේ. මං මඩම ඉන්න කාලේ මහත්තයා හම්බුනේ, ඒකින් පැනලා ගියා. 85 වෙනකොට මට 3 දෙනාම හම්බෙලා ඉවරයි. ඒ මිනිනකොට එයා බිබි බිබි ඇවිල්ලා ගහනවා, එයා මැකරනවා, එයා ආන්ත්‍රා වුණා. එතකොට මට අවුරුදු 23ක් වගේ. ඊට පස්සේ තමයි මම දිගටම මේ රස්සාව අවුරුදු 30ක් 35ක් වගේ එක දිගටම කරා. ඒ වැඩ කරන අතර එක එක ගෑනු ළමයි හම්බෙලා, එයාලත් එක මං කොළඹ පොළොන්නරුව ලංකාපුරම මැදවැච්චි යාපනේ හිටන් ගිහින් තියෙනවා. එහෙම ගිහිල්ලා ඉතින් අපි සතිය දෙකකට කරලා ආය අනුරාධපුරයට එනවා. ස්ටෑන්ඩ් එකේ ඉන්නේ බස් එකක් එනකන් වගේ. අනුරාධපුරේ ඇවිල්ලා ගොඩක් ආමි කැම්පිගේ අය ඩීල් ගන්නවා, හොඳට දෙන අය ඉන්නවා ගෙස්ට් තරහා. අපි අහුවෙනවා, අපි එළිය වැඩ කරන අය හින්දා මේගොල්ලන්ගේ මේ සමූහ දූෂණ වලට ඒ අපි අහුවෙනවා. එන්න යන්න කියලා ඉතින් අඩ ගහගෙන යනවා. ගිහිල්ලා ඉතින් එයාලා ඒ බැරෙක් වලට ගෙනින් දිනා. ගෙවල් වලට හරි යාළුවෝ ගෙදර හරි ගිහිල්ලා දෙන්න 3 දෙනා ඉන්න වෙලාවල ඒ වගේ ඉතින් අවස්ථාවාදී වැඩ ඒගොල්ලෝ කරනවා. අපි රැගෙන ඉච්චොත් උදේට එහෙම අපි එළිය දානවා. හමුදාවේ නිවාඩු යන අය නම් දවස් 2-3 ඉන්නවා. ඒගොල්ලෝ සල්ලි දෙන අය ඉන්නවා ඉතින් රස්සාව කරන අයනේ කියලා. සමහර ඉතින් සල්ලි දෙන්නේ නැහැ, බලෙන් එන්න නැත්තම් අල්ලගෙන යනවා එහෙම කියලා තරන් යනවා. අපි අපි යුද්ධ කාලේ කොහොම හරි සල්ලි මුකුත් දුන්න නැතත් හැන්දෑ 6-7 වෙනකොට කවුරු හරි කස්ටමර් කෙනෙක් එක්ක කාමරයක් අරගෙන ඉන්නවා දවසේ. එයා කණ්ඩ බොණ්ඩ ගත නැත, අපේ අතේ තියෙන සල්ලි වලින් හරි අපි කාලා බීලා අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනි හින්දා ඊට පස්සේ අපි උදේට බැහැලා යනවා. කොහොමඩත් ඒ යුද්ධ කාලේ මේ පාරකට ඉන්නම දෙන්නේ නැන්නේ, අල්ලගෙන යනවා කොහොම හරි අරන් යනවා. මං හිතුවා මේ කාල සීමාව 25ක් විතර ඔලිසින් අල්ලා තියෙනවා. සිංහල එක්කෙනාද දෙමළද මුස්ලිම්ද කියලා නෑනේ. අපේට කස්ටමර් කම්නා අපි යනවානේ, එයා උදේට යනවා. අපි දන්නේ මෙයා LTTද මෙයා බෝම්බ දාන කෙනෙක්ද අපිට දන්නේ. ඒ වුණාට පොලිසිය හමුදාව ගැන ඕගොල්ලෝ දැනුවත් තමයි ඒගොල්ලෝ වෙන්නේ. අපි එයාලා කවුද කියලා කොහෙවත් මේ LTT කියලා එයාගේ ඇඟේවත් මගේ ඇඟේ ගණිකාවක් කියලාවත් ගහලා නැහැනේ. යරේ 9 එක එහෙම තියෙනවා, අපේ ඇඳුම්පත් ඒව ගන්නවා කියනවා. එතකොට මං එතනින් අත්තට පාරක් ගියේ ඇයි කියලා මකින් ප්‍රශ්න කරනවා. අහනවා එයාලා ඇයි ඔයා මේ නිතරම යන්නේ. මං දන්තරමින් මම විතරයි ඒගොල්ලෝ එක යන්නේ එන්නේ. මට ඒ යන්න උදව් කරපු පොලිසියෙන් අස්වැච්ච කෙනෙක්, එයා තමයි මාව අඳුන්ලා දෙන්නේ. ඒ අයට නම්බර් දෙනවා, මම යනවා, එයාත් මායක ඉන්නවා. ඒ වගේ ප්‍රශ්නයක් තමයි තිබුණේ එතන. ඊට පස්සේ මේ ඒගොල්ලෝ ෆෝන් එකට කෝල් එනවා මගේ. ඔයා මොකටද මේ යාපනේ යන්නේ? එහෙම ඉතින් යහනවා. ඉතින් මේ කස්ටමර්ලා විදියට නිකන් මාරු කර කර එහෙම ඇහුවා. එහෙම අහා ඉන්න කාලේ තමයි මාව එක මේ ජූලි මාසෙක සුදු වෑන් එකක් මෙහෙම දොර හැරිය ඇතුළට දාගත්තා. කටවල් බැඳලා බෙල්ල මිරිකගෙන මේ කාසට දාගෙන ගෙනිච්චා. S2 බැඳලා එක යටින් මට පේනවා මේ මම යන වැල්ලක් මුදු වැලි එරෙනවා. එහෙම කුමාරි ලොකු වත්තම් මැදින් ගිල්ලා කළ කැලේ උන්දා විශාල ගියක් කාමර තියෙනවා. එක අනිත් ඒ මිනිස්සු කෑ ගහනවා. මම මගේ මේ සුපුරුදු කතාව කිව්වා, මේක නම් වැඩ නැහැ, මේ ගෑණි මේ ඩීල් කරන ගෑණියක් කියලා. ඉතින් ඒ සතියෙම මේ දවසට දෙන්න 3 දෙනා මං එක්ක හිටියා. ගංජා බීලාද කොහේ දුම්පුරෝන මේ අපි මත් වෙනවා වගේ නින්දත් යනවා. ඊකස්සේ ජනේලිය තුන ජනේලිය ඇයිනේ මට පේනවා හමුදාවේ කෙනෙක් එකක් තියෙන ජනේලිය වහලා තියෙන. එයා ඇරලා බලනවා, වෙන මුකුත් කරදර කරේ නැහැ. ඊපස්සේ යාපනේ ගියේ නැහැ. 2017 වගේ වෙනකොට මාව කිප්නැප් කරා කට්ටියක්. මම ආදරත් දන්නේ කවුද කියලා සමූහ දූෂණය කරාද සතියක් විතර තියාගෙන ගිහිල්ලා මට ඇහෙනවා ඈත අර හමුදාවේ අය ඉගෙන ගන්නවා සද්දේ, හමුදාවේ අය කතා කරන සද්දේ. එතකොට අර මම අපි ගෙනිච්ච තැන හමුදාවේ අය වේපන් තියාගෙන ඉන්නවා. ඇස් වහලා ගෙනihin දූෂණයක් තමයි කරේ. සල්ලිවත් මුකුත් නැතුව ඒ ගිය ඇඳුම පිටින් මං ආපපස එහෙ ගියායින් පස්සේ ඒ ඇඳුම ගලවලා කළා. සරම තමයි ඇඳගෙන හිටියේ මම ඒ දවස් 7ම. හතරම එක දවසක් නෑවා. ඒ කියන්නේ අපිරිසිදුද අපිරිසිදුද මේවා හොදන්නද HIV හැදෙයිද ඒව මුකුත් නෑ. පීතියක්වත් දාන්න නැතුව හිටපු අය තමයි ඉන්නේ. තව ගෑනු ළමයෙක් ඉන්නවා මට ඇහෙනවා ඊට එහා පැත්තේ. එයත් කෑ ගහනවා, මහිනවා.
හඬ බොණ්ඩ දුන්නා. එයාලගේ ඌමනා ප්‍රයෝජන වැඩ කරගන්න තමයි අපි වරගෙන ගිහිල්ලා තිබුණේ. අර අපි මුදෝ ඇහැරියානේ සතියකට ඉතර පස්සේ හරි. ඒ හින්දා ඉතින් අපි ඒක පොලිසියකට මේ යන්න අපි උත්සාහ කරන්නේ. මොකද ගණිකාවක් පොලිසියට ගියත් පොලිසිය වලින් يعني උඹලා ගණිකාව හින්දා නිබන් අරන් ගියේ එහෙම කියනවා. ඒ හින්දා අපිට යම් දෙයක් වුණාම පොලිසියට යන්න පොලිසියෙන් අපිට බලපෑම් කරන හින්දා අපි යන්නේ. අපි ඒක විඳ දරා ගන්නවා. මේ රැකියාවෙන් හොඳට හරි හම්බ කරන්න පුළුවන් අපිට. ලෙඩ දුක නැහැදෙන්න නැතුව දැනුම දීලා දැනුම ලබාගෙන සෞඛ්‍ය අංශවලට යොමු වෙලා අපිට මේ රැකියාව කරන්න පුළුවන්. මම නම් කියන්නේ මේ රැකියාව මේ හොඳ රැකියාවක් කියලා. මොකද ලිංගිකත්වය කියන දේ සැමට තියෙන දෙයක්, සත්තුන්ට පවා. වේශියෝ ගණිකාවෝ කියලා අපිට කිව්වට ඒක නැතුව යන්නේ නැහැ. ලිංගිකත්වය නැතුව යන්නේ නැහැ.